සාදුු සාදුු නමස්කාරවේවා බුදුරුවනට සැමදා බුදුහිමි සරනයාමි නමස්කාරවේවා දම්රුවනට සැමදා සදහොම් සරනයමි නමස්කාරවීවා සංහරුවනට සැමදා මහා සංහ සරනයමි නමංස්කාරවීවා තුනුරුවනට, සමදතිසා සාරනයමිසාදු සාදුසාදු අපගේ භාග්‍යතුන්හන්සේගේ උතුම් ධර්මය අපට දායාද කරන්නට මෙධර්මය ආරක්ෂා කළ ඒ ධර්ම සංගායනාවන් සිදු කළ පරම පූජනී වූ මහාකාශ්ප මහරාතන් වවාස ඇතුළු. ියලු මහරහත්තුඋත්තමන්හසේලට අපගේ නමස්කාරය වේවා. තුංගන ධර්ම සංගායනාවෙන් පසු ලක්දිවට ධර්මය දායාදුනා. ඒ උතුම් ධර්මය අපට දායාද කළ සුපූජනී වූ අනුබුදු මෙහිදුු මහරාතන් වහසේට අපගේ නමස්කාරය වේවා. සාදු සාධසාදු අපගේ ගුරු දෙවිදුන්ටද අපගේ නවස්කාරය වේවා. සාදු. සාසා ලක්දරනට විවරු නිවන් දොර සදහාම් දේශනා මාලාවේ තවත් එක් දේශනාවක් තමයි පින්වත්න්නේ අද ඔබට ශ්‍රවණය කරන්නට අවස්ථා ලැබෙෙන. ගර්තර මහා සංරාත්නය අවසර පින්වත්න්නේ අපගේ භාග්‍යතුන්හන්සේ වදාළ ධර්මය ලක්දරණේ අපිට ශ්‍රවනය කරන්නට ධර්ම පිහිට ලබන්නට අවස්ථා උද්ද වනේ පොසුන් පුන් පොහෝ දවසක අනුබුදුමිහිදු මහරාතන් වහන්සේ අපට යුතුම් ධර්මය දායද කර නිසා. මිහිදු මහරාතන් වහන්සේ ලක් දෙරනට වැඩම කරලා පළමුවෙන්ම චූලහත්්‍යි පදෝපම සූත්‍රය ඒවාන පිස්සරතු ඇතුු පරිසිට දශළ ගුඩා හිත පැදුණක් ඩක් හිත පැහැදුනා රජතුමාගේ පිරිවරග හවස්කාලීට පස්සේ භෝජනරගෙන ආවම මිඳු මහරතන් වහන්සේට ඒ යනිත් පිරිසට ඒරහතන් වහසේට පූජ කරන්න එතකට බන්ටුකු පාසක හිටියා එ දන්න චූලහති පදහම සූත්‍රය හවට පස්සේ මේ ආහාර වනදන් නෑමුන් වහන්සේලා නමුත් අහනක සුදුසුයිනෙ කිය ඇහවා. එලා මිහිදු මහරතන්හසේ වදාලා රජතුමනි අපි සවස්කාලයේ ආහාර වනු බව කරණයි නෙවෙයි කියලා. ඉට පස්සේ ඒ බහෝජින ඇරගෙන ඒ පිරිසයි ගිය. ඉට පස්සෙෙන නුවරට නගරයට ස්වාමීණී වඩිමු කියලා අපගේ දේවානක් පෙතිසි රැත්තුමා මෙහිදුු මහරතන් හා සිට කියිය හිතයාව. නැහැ. අපි මෙහෙම නවතින් නම් කිව්වා. ඒ වෙනකුට ගිහිවේශයෙන් හිටපු. පැවිදි වෙලා හිටපු නැති. බණ්ඩුක කුමාරයාට එනම් එක්කයි යන්නම් කියලා කිව්වා. කුමාරයා එක්කයි අඩද කියලබෝ. නෑ මේ කුමාරයා ඉතාමත්ම ගුණදහමෙන් පෝෂිත ධර්මය පිහිට ලබාගත්ත කෙනෙක් එකුමාරයා අපි පැවිදි කරන කියක. දේවනම් පිතිස රයතුමාට මේ ගොඩක් මේ පිරිස මේ ශ්‍රමණයන් වහන්සේලාමයි මේ මනුෂ්‍යවේසිීෙන් ඉන්නෑමයි මේ මුෂ්‍යමයි කියලා හොදට නිෂ්ටාවට පැමිණියාබණඩුුපාස ගිවේෂීෙන් හිටපුහින්දා ඇති බන්ඩු කුපාසක කියලා කියන්නේ මිහිදු මහාරහතන් වහසේ ගි ඥාති පුත්‍රේ. එවගේම ඒ උපාස්ක මහත්තයාගේ මහිදු මහරහතන් වහසසේගේ විස්ත රොක්කෝම තාතකවු දම්ම කව දෙඔක්කෝම ස්ත රහ ගත්තය දේවනම් පිතිසරඇත්තුමා. බණ්ඩු කුපාසකගේ. තිබේ බණ්ඩු කුපාසක මිදුු මහරතාන් වහන්සේ ඇතුළුවේ මහරහතන් වහන්සේලා අ රජ පිරිවර රජතුමා නුවරට පිටත්තුනට පස්සේ ඒ ගම්සීමදීම ගම්සීමවිදීම පැවිදි කලා පැවිදි ගමම්ම අරහත්වයට පත්වනා කියනවා. තැදන ගමම්ම ඩුු පාසක බණ්ඩුක මහරහතන් වහන්සේ බාටපත් වනාා අරහත්තයට පත්වනා කියනවා ඒවෙලා වෙම මිදුු මහරහතන් වහන්සේ සුමන සාමනේර යන් වහන්සේ අමත වදාලා සුමන සාමනේරයන් වහසේ අමතාව වදල්ලා කියනවා ධම්ම සවන කාලන්තුව ගෝසහිීතිී අපච්චි සෝ කියනවා සුමනයනී දැන් බනසනට කාලය ඒක හඩනගා දෙනු දෙන්න කියලා කිව්වා හනව සාාවෙන්තෝ කිත්තං ටානං භන්තේ ගෝසේ මහං ඉති සුමන සාමන ස්වාමීන් වහන්සේ රහතන්හන්සේ හනවා මිදු මහරහතන් වහන්සේින් ස්වාමීණී කොපමණ දුරක් දක්වා හඬනගාසන්නට ද කියන්නලකිවා. එකන්නේ කොච්චර ප්‍රදේශයකටද මම කාලගෝෂාව කරන්න ඕනේ. දැකපිය සමන්තා චක්කවාලේ සුකිලකෙන් අතරාගච්චන්තු දේපතා මේක. කාල ගෝසාව කරන්නට කොහි කොයි ප්‍රමාණකට ඇහන්ඩද කිලවා. සකලං තම්බ පන්නේීති කියන ඔය වෙලාවේ මුළු තම්බ පණ්න්නේයට මැසෙන්නට අපගේ මහිදුු හරාතන් වහසේ වදාලා ඔ මුළු ලංකාවට මෙැසින පරදි හඩනාගා ධර්ම ශ්‍රවණයට කාලයයි කියල දෙනු දෙන්න කිලකිීම. ඒ වෙලාවේ ඔයද මහින් තලය තියන්න ආරාධනා ගල ආරාධනා ගල ඉහලට වැඩම කරලා සුබන සාමනේර මහරහතන් වහසේ රහතන් වහන්සේ කාල ගෝසා කළ කාල ගෝසා කළ එහිදී සාමනේරැන් වහන්සේ කාල ගෝසා කරද්ද ගුම්මාට දෙවියන්ගේ පටන් අනුක්්‍රමේණයෙන් හඬ ඇසුනා බ්‍රක්්ම ලෝකටම එදා භාග්‍යතුන් වහන්සේ පවා සම්බන්ධ වෙච්ච සාරිපුත්්‍ර මහරහතන් වහන්සේ දේශනා කොට වදාල ඒ සමචිත්ත පරියාය සූත්‍රය සමචිත් පරියාය සූත්‍රය තමයි එදා මිහිදුු මහාහරහතන් වහන්සේ දෙවියන්ට දේශනා කළේ. ඉති බොහෝ දෙවරු වෙදා රැස්සුනා කිය සාරිපුත්ත මහරහතන් වහන්ේ සමචිත පරයායසූත්‍ර දේශනා කරද්දී යම් දෙවරි එක් රැස්සුනාද ඒ වගේ දෙව් පිරිසක් මේ ධර්මය ශ්‍රවණය කරන්නට එදා එක්රැස්සුනා කියනවා. අසංකයේජ ගණන් දෙෙවරු ධර්මවබෝධ ති වනා කියන බොෝදව්‍ය නාග දිව්‍ය ගාරුන්ඩාදීන් මේ තෙරුවන් සරණය පිහිටියයි කියනවා මේ සමචිත්ත පරියායි සූත්‍රය මේ දේශනා කරද්ද සාරිපපුත්ත මහරාතන් වහන්සේ සමචිත්ත පරයා සූත්‍රය දේශනා සිදු කරන අවස්ථාවේදීම රැස්සුණු යම් දෙව් පිරිසක් ටන ඒවාගේ දෙව් පිරිසක් එදා මිහිදු මහරාතන් වහන්සේ මේ උතුම් දහම් පරයාය දේශනා කරද්දි ඒ වටාක් රැස්සුනා කිය නො ඒ විදිහට ගාම්බීර් ලෙස දේශනා කළ ඒ සමචිත්ත පරියාය සූත්‍රය තමයි පිංගත්න අද ඔබට ශ්‍රවණය කරන්නට අවස්ථාව දාවන්නේ ්‍රෝණ කරට අවස්ථාව උදාවවෙන්නේ අපගේ අනුබුදු හිදු මහාරාතන් වහන්සේ ලක්දරට වැඩම කරලා ඒ දේශනා කළ උතුම් දේශනාව. මේ දේශනාව සාරපුත්ත මහරහතන්හසේ ධර්ම සේනාදීපතින් වහන්සේ සැවැත්නුරදිී දේශනා කළ දේශනාව ඉතින් ආරාධනා ගලෝබට සිහිවේ. ගොඩක්ලාට මිහිතලයක ඔබට මතක්කින ාධනා කල ඉතින් මිහිතලයි රජමහා විහාරාධීපති නාකස්ෝමීන් වහන්සේගේ නොද අනුශවාසන පරිදි අප ගුරුදේ වවන්හසේ ගිය වාසනනා පරදි අපගේ අලු දෙනී සුභෝදිී නායක ස්වාමීන් වහන්සේ මූලිකත්ව ඇරගෙන මේදැම අධන කීපයකට කලින් ඒ ආරාධනා ගලට යන අයට පහසුවෙන් යන්නට මේ වැටක් කිදි කලා ඉති මේම මේ කරුණත් මතක් කළේ ය ආරාධනා ගලේදී තමයි සුමන සාමනයේරයන් වහන්සේ මේ සමචිත්ත පරයා සූත්‍රයේ ශ්‍රවණය කරන්නට මහිදු හරතන් වහසේගේ අවවාදයට අනුව ඒ දෙවියන්ට ආරාධනා කලේ ඒ තමයි අපි ඔ පිරිත් කියන්න ඉිසල්ල සමන්තාව චක්කවාල සකිල කියන් මෙන්න මේ සූත්‍රය දේශනා කරන්නට පෙර දෙවියන්ට ආරාධනා කළ දේවත ආරාධනාව තමයි එදා ආරාධනාගලේද්දී සිදු කළේ ඉතිං අප ඒ කරුණත් මතක් කන ඔබගේ දායකත්වයෙන් ඒ මිහින් තලා සෑ ඉදි කරන්නට ඒ පිම්බිම දි කරන්නට ප්‍රතිසංස්කරණය කරන්නට බොහෝ දෙනෙක් සැදැහෙන් ආධාරුපකාර කළ එයින් තමයි මංහිතනි ආරාධනාගලට පහසුවෙන් යන්නට අවැසි ඒ පාඩිපෙලේ පහසුවෙන් යන්නට අත්වැට නිර්මාණයක් කළේ. ඉතින් පින්වත්න්නේ අපගේ භාග්‍යතුන්නාහා සේ දවස්සල වැඩහිටියේ සැවැත්නුවර ජේතවනාරාමෙන් දැන් න්න අපිියෝ ඉගෙන ගන්න සමචිත්ත පරය ඇසූත්‍ර. ඔන්න මහිදු ම රතාතන් වහන්සේ දේශනා කරපු ඒ දෙවියන්ට දේශනා කළපු මේ උතුම් දේශනය. ඒ දස්ස්‍ර භාගුතුන්හසේ සැවැත්නරරි දෙවරම්වේර වැඩහිටිය සාරිපුත්ත මහරතාන් වහන්සේ වැඩිහිටිය සැවැත්නවරමයි හැබැයි පූර්වාරාමය තමයි සරිපුත්තු මහරාතන් වහසේ වැඩහිටියේ. කොහෙද පූර්වාරාමය අනත පින්ඩි සිටතුමා තමයි ජේතවවානාආරාමය කරලතු. රආරම කල දුනිකවුද පුරුආරාමි කළදුනි විශාකා මහෝ පසිකාව ඉතින් සරපුත්ත මහරහතන් වහන්සේ එදා ලස්සන දහම් පරයායක් ස්වාමීන් වහන්සේලාට දේශනා කලා මොකක්ද පින්වත් ආශ්මතන ආධ්‍යාත් මෙහි කෙලෙස් බන්ධන තිබෙන පුද්ගලයාත් ගැන තමන් තුළ තමංගාව කෙලෙස් බන්ධන තිබෙන පුද්ගලයා ගැනත් කාමලෝකයෙන් බැරට ගිය කෙලෙස් බන්ධන ඇති පුද්ගලයා ගැනත්.න් ඇති පුද්ගලයා ගැනත් මම දේශනා කරන්නම්. හිද හොඳ තහගන්න කෙකවා. අේ හෙමයි ස්වාමීනී හෙමයි ආශ්මත් සාරකුත්්තයන් වහසකිලලා අපේ එතන පුරවාරාමි වැඩිහිට පනි වාමී හසලා කියා හිටිය. ඇතුට මෙතන කියලා දෙන්නේ මොකදද ආධ්‍යාත් මේ කෙ බන්ධන තිබෙන පුද්ගලයත්ඒයවගේ බාහිරව කෙස් බන්දන තිබ පුදගලය ගැ කාමලෝකයෙන් බැහරට ගිය කලෙස් බන්ධන ඇති පුද්ගලයක්ත් ගැන තමයි කියල දෙන්න ඉට පස්සේ ඒ පුද්ගලයන් දෙන්නා සාරිපුත්ත මහරතන්න ස හරි ලස්වට විතර කරනවා. කවුදු මේ ආශ්මත්නී අධ්‍යාත්මහි කෙලෙස් බන්ධන ඇති පුද්ගලයා ගැන ගැ කාටද කිය විස්තර කරනවා. ආශ්මතනී ඔන්න කෙනෙක් ඉන්නවා එය හරම සිල්වත්. සිල්වත්ත ඉන්නවා ප්‍රාතිමෝක්ෂ සංවර සීලයෙන් යුත්තයි ඒ කියන්නේ තමන් ආරක්ෂා කරන සිිල් පද තියෙනවා නම් තමන් සාමනය ස්වාමින් හසනමක් දස සීලේ උපසම්පද ස්වාමින්න් හසිනාවක් නංගේ උපසම්පදස් සීලයි ආ්‍ය ප්‍රාතිමෝක්ෂ සංවර සීලයෙහි හික්මෙන හොදට උදට සිල්ලත් වෙලා වාසය කරනවා හොඳ යහපත් ඇවතුම් පැවතුම්වලින් යුත්තයි පිරිුමි සිල්ලට ගරු කරනවා ඊට පස්සේ වන්දනා කරගන මේ කතා කරනවා හරියටාත් පැත් ගතිගුණවලින් යුක්තයි වත් පිළි වෙත සිදු කරනවා උඩගුණහ නහතමානීව ඒ සිල් පදාරක්ෂා කරනවා ඒවගේම හුද ඇවතුම් පැවතුම් තියනවා යහ පත්තේවා මෛත්‍රී කායකරු වචීකර්ම අදහස් වලින් යුක්තයි ඒවගේම පුංචි වරදීත් බය දකිනවා. තමන් ආරක්ෂා කරන සිල්පද වට පුංචිාරි වරදක්වෙන්න යනවන. පුංචාරිකට අතපසුවීමකින් හරි මුණහරි උනොත්හෙම ඒකෙත් බය දකිනවා. ඒකෙත් භය දකිනවා. ශික්ෂාපද සමාධන්වෙලා ඒක බුදුරජාණන් වහන්සේ වදාළ දෙයක් මෙය එහම කියලා හුද්දට ඒ ගෞරවෙන්යුක්තව ශික්ෂා ගෞරවේෙන් යුක්තව සිල්පද ආරක්ෂා කරනවා කියෙනවා ඒවගේම ඒ ශික්‍ෂාපදයන් තුල හොඳට හික් වෙනවා කියනවා. හොඳට හික් වෙනවා. මේ ශ්‍රාවකයා ස්ාවකයා මේ හොදර සිල්පධරක්ෂ කරයින්න ශ්‍රාවකයා මරණින් මත්තේ එක්තරා දිවිය කොට්ටාශයක උපදිනෝ කියෙන දෙවල උපදිනවා. දෙවල උපදිනවා එයින් චුතවෙලා ආපසු මේ ලෝකයට ආගාමී කෙනෙක් වෙනවා. ඒ කියන්නේ එයා. මේලෝක දෙවියන් අතරට ගිහිල්ල මකද වෙන්නේ ආය මේලෝකෙට එ කෙනෙක්ෙනවා යායටෙන ආගාමීගෙනා කියලා ආගාමී කෙනෙක් බවට පත් වෙනෝ. ඉතින්මන්ඩ මේ පුද්ගලයට තමයි ආශ්මතුනි ආපසු මේ ලෝකෙට එ ආගාමී වූ ආධ්‍යාත්මහි කෙලෙස් බන්ධන ඇති පුද්ගලයා කියලා කියන පුදගල දෙන්නේෙක් ගැන සාරිපුත්තම හරත්තන් වන්සේද කියලා දුන්නේ ඔව අධ්‍යාත්මයහි කෙලෙස් බන්ධන තිබෙන පුද්ගලයත් ඔවු ඒවගේ කාමලෝකෙන් බැරට ගිය බන්ධන ඇති පුද්ගලයාත්න කියල දෙන්නේ එතකොට මේ අධ්‍යාත් මේ කෙස් බන්දර තියෙන කෙනා තමං ගාව අභ්‍යන්තරය කලෙස් බන්ඳර තියෙනෙක්කෙනා සික්ෂා පදාරක්‍ෂා කරලා හොඳට පින්ඩැස් කර දෙවන්න අතරට යනම් දෙවියන අතරථ ගල්ලා ආපහොමකද වෙන්නේ මට ආයමත් මනුසු ෝකටෙන් ආයමත් මනුසු ලෝකට ආයමත් මේ ලෝකට ආයමත් හිටපු දැනට මේ නොකැර කියලා මේ මේ පුද්ගලට මරපුත්තු මහරහතන් වසය වදාලා අධ්‍යාත්මයහි කෙලිස් බන්ධන ඇති පුද්ගලයා එයාමහිතා අයනවා ආගාමී කෙනා කියලා යගේම දෙවිනි පුද්ගල ගැෙන ස්තර කරනවා කොහොමද ප්‍රාශ්මතුනි කාමලෝකෙන් බැහරට ගිය කාමලෝකයෙන් බැරට ගිය මේ බාහිර බන්ධන තියෙන කාමලෝකයෙන් බැරටිය කෙලෙස් බන්ධන ඇති පුද්ගලයා කවද මෙ අටන්න බාහිර බන්ධනයක් ඒන්නේ අභ්‍යන්ත්‍රටන එක කාමලෝකයෙන් බැරට ගිය කෙලෙස් බන්ධන තමයි මේ පුද්ගලයායට තියෙන්නේ සාරපුත්්‍ර මහරතන් වවාසය වතල කෞදයේ පුද්ගලයා කියලා ප්‍රාශ්මතුනී මෙහෙම කෙනෙක් න එයා හොදට සිල්වත් එ හොඳට සිල්වත් කෙනෙක් වෙනවා හොදට කුඩා වර්දේපා බයදකින කෙනෙ ප්‍රාතිමෝක්ෂ සංවර සීලයෙන් උද්දට සංවර වෙලා ඉන්නේ යහපත් පැවතුම් වලින් යුක්තයි කුඩා වරදේපා බයදකිනෝ එහෙම ඉදලා ශික්ෂාපද ගෞරවී ආරක්ෂා කරගෙන ඒවයි හික්වෙලා එක්තරා ශාන්ත චිත්ත විභුක්තියක් ලබාගෙන මාසය කරනවා යනි සමර්ටයා හොඳට භාවනා කරනවා දෙහාන උපදවාගන න්නවා හටට භාවනා කර චිත්ත විමුක්තියක් උපදවාගෙන න්නවා දෙහානු උපදවාගෙන වාසය කරළ කයබිඳී මරණින් මත්තේ කයදි බිඳී මරණින් මත්තේ එක් තර දේවකොට්ට අආශයක බම්ඹල උපදනවා ඉපදට පස්සේ එලොවින් චුත්ත වෙලා ආපසු මේ ලෝකට නැති කෙනෙක් කියනවා එයාට කියනව කියනවා අනාගාමී කෙනෙක් වෙන කියවා අනාගාමි කෙනෙක් කියල කියනවා ප්‍රියාශ්මතුනි මොහුට තමයි ආපසු මෙලොවට නොයන බැහැරට ගිය කෙලෙස් බන්ධන ඇති අනාගාමී පුද්ගලයා කියල කිය එන මේ කවුද අනාගාමී කෙනෙක් ඒන්නේ ඕරම්භාගී සංගෝජන ප්‍රහණය කරපු කෙනෙක් හැබැයාගාව කෙලෙස් බන්ධන තිය නතාව උද්දම් භාගී සංයෝජන කාමලෝකයට ඇදලදාන කෙලෙස් බන්ධන කිසිවක් නෑ මේ ෝකට මනුසලෝකට දිවිලෝකෙ හය උපදෝන කිසිම කෙලෙස් බන්ධනයක් නෑ. සුද්ධාවාසය උපදිනෝ. ආන් එයාට තමයි කියනවා භාගු මේ සාරපුත මහරතන්ස වදාලා කාමලෝකින් බැරටගේ කෙස් බන්ධ නැටි පුද්ගලයා කියල කියන්නේ. ඒවගේම තවත් ඒ පුද්ගල ඇගැනිස්තරනු ඒ පුද්ගලයා හොදට සිල්වත්වයන හොදට ගෞරමේ ශක්ෂා පදාරක්ෂා කරන කුඩ්ඩා වරදයපව යි දකිනෝ එහෙම ඉඳලා මේ කාමයන් ගැන කලකිරීම පිණිස නැලීම පිණිස කාමයන්ගේ නිදහස්වයම් පිණිස පවතනයන් ප්‍රතිපදාවක් තීරවනම් ඒකට පැමිණිලාහු වාසය කරනවා. ඒ වගේ කාමභවයි රූපභවය අරූපභවය කියෙන් ඒ භවයන් කෙරෙහි කලකිරීම් පිණිස නොවැලීම පිණිස ඒ වගේ නිදහස්සවයම් පිණිස ඒ ප්‍රතිපදාවට පැමිණ වාසය කරනවා. තන්හාාව නැතිකිරීම පිණිස පැමිණ වාසය කරන ලෝබේ නැති කිරීම පිණිස එයා ප්‍රතිපදා හික් වෙනවා ඒ නයාමකද වෙන්න කයිබිඳී මරණයෙන් මත්තේ ඔ දෙවල්ල බම්බලෝවක උපදිනවා ඊට පසයකින් චුත වෙලාපසු මේ ෝකට නැති අනාගාමී කෙනෙක් වෙනවා කියනවා. දැන්ක හරි ලස්සන කරුණක් කියනවා. එහෙනම් මේ කාමලෝකයෙන් බැහැරටගිය කෙලෙස් බන්ධන තියෙන එක ඕරම්භාගිය සංෝජන ප්‍රහාණය කරපු අනගාමි කෙනෙක්වෙන්න නං හට ලස්සන කරවක්කි සිික්ෂාපාද සමාධන් වෙලායා කාමයන් ගැනම කලකිරීම පිණිස නොවැලීීම පිණස නිදස්ශ පිස ප්‍රතිපදාවට පැමිණ ඉවගේන. ඒ සඳාතමයි බුදුරජාන්හසේ වදාළේ කායානු පස්සනාව වටන් ඒකද භාගතු වහසේ වදාර ධාතු මනසිකාරය. ඒවගේම තමයි අසුභ භාවනාව ඒවගේ භාවනාවන් සිදු කරනකොට එයා ඉන්නේ කොහෙ කාමලෝකෙන් බැහරට ගිය කෙනෙක් හැටියට හැබ යග කෙලෙස් තිවා උද්ධම්භාග සංඝච ඒවා අරහත්වයේද ප්‍රහාාණය වෙන්නේ හැබැයි ආය කාමලෝකට ඉන්න ෑ මනුසලෝකට ඉන්න සතරාපා වැටෙන ඒවගේම දෙවලෝ හය උප දින්නේ හය ව දිවිලෝකළ උප දින්නෙනෑ සර්පුතු මහරහතන් වශවධාරනවා ඔයා ප්‍රතිපදාවෙන් යුත්ත වෙලා ඉන්නවා මොකක්ද ලස්සනයි කාවමයන් ගැන කලකිරීම පිණිස නොවැලීම පිණස නිදහසයෙන් පිස පවතිනයම් ප්‍රතිපදාවන්තිය වොන ඒ ප්‍රතිපදාවේ බැසගෙන වාසයකරනව කිය ඒකයි භාගතුන්හස අදාරන්නේ ඒ සටිපට්හානය තුළේ යම් කෙනෙක් වාසයකරන නම් අවුරුදුහතක් තවරුදු හායක් අවරුදු පහක් අවසානය මේ සතියක් කර මං ඇපොවෙනව කියන එකය අනාගාමියනවා එකවාර හතයට පත්වකි. ඉ ඒහින්දා සාරපපුතු මහරතන්හන්සේ වධර දේශනාව ග හිත පහදවාගන්නේ අනුබදු මහිදු මහරතන් වහන්සේ මේ දේශනාව දෙවියන්ටත් දේශනා කළ බොහෝ අසංකයේය දෙ ප්‍රමාණයක් බොහෝ දෙව් පිරිසක් ඒ ධර්මය පිහිට ලැබවා. ඉතින් සාරිපුතු මහරහතන් වහන්සේ වදාාරනවා ඒ වගේ තන්හා දුරුකිරීම පිණිස මේ සංසාර්ධක නිදහස්වීම් පිණිස මේ බවයන්ගේ නිදහස්නීම පිණිස. මේ හැම වෙලාවේම ප්‍රතිපදාවෙන් යුක්ත වෙලයින්නො කියන එයාට තමයිකකි වනාගාමී කෙනෙක් එන්න පුළුවන් කම ලැබෙන්නේ. ඉතිං මේ විදිහයට ධර්මය එදා සාරිපුත්තු මහරහතන් වහන්සේ දේශනා කළා සාරිපුත්තු මහරහතන් වහන්සේ මේ දහම් කරුණු දේශනා කරද්දී සම්මසිත් ඇති දෙවරු බොහෝ දෙනෙක් භාග්‍යතුන් වහන්සේ සමීත්පයට පෙමිණිය පපුරුවාරාමේ තමයි සාරිපපුත්ත හරහතන් වහන්සේ මේ කෙලෙස් බන්ධන බාහිර කෙලෙස් බන්ධන තියෙන කෙනා ඒවගේ අභ්‍යන්තර කෙලෙස් බන්ධන තියනෙන ගැන කියරදුන්නේ එකක්නක් එකම මේ ලෝකට න එකක්නක් එකයි මේ ලෝකට එ නැති නනාගාමි කෙනෙක්ෙන ය විස්තර කියලා දෙදදී සාමින් වහන්සලාට දෙවුරු දත් බොහෝ දෙව පිරිසක් ඒ දහම් ශ්‍රවණය කරන්නට පුරවාරාමයට ඇවිලේටය පුරවාරාමය හිටපු සම සිද්තියන එක විදිහට හිතන එක විදිහට හිතන සමසිත් තියන මේ දෙව් පිරිස මකද කළේ භාගගතුන්හන්සේ සමීපයට පැමිනිියා අතකෝ සම්භවුලස් සමචිත්තා දේවතා ය භගවා තේනුප සංකමින් සු ඔවු එතැට පැමිනිියා පැමිණිලා භාගතුන් වහන්සේ භාගතුන් වහන්සේ වැඩ සිටින ඒ ජේතවනාරාමයට දෙවුරු පැමිණිලා භාග්‍යතුන් වහන්සේට වන්දනා කරලා පැත්තකින් හිටගත්තා. ඒ දෙවරු භාග්‍යතුන් වහන්සේට කවුද මේ සම්සිත් ඇති දෙවරු භාගතුන් වහන්සට කිය නො ස්වාමීනිි පූර්වාරාමයෙහි වැඩසිටින අපගේින් ධර්මසේනාධීපති වූ සාරකෘත්ත මහරහතන් වහන්සේ භික්‍ෂූන් වහන්සේලාට ආධ්‍යාත්මයෙහි කෙලෙස් බන්ධන තිබෙන පුද්ගලයා ගැත් සාමලෝකයෙන් බැහරට ගිය කෙලෙස් බන්ධන තිබෙන පුද්ගලයා ගැන ලස්සන දහම් පාර අයා දේශනා කරනවා. ස්මීණී ඒ දේශනාව ගැන පිරිසට හරි සතුට්‍රයි. මේ සමසිද්තියන දෙවරු කියනවා අප පිරිසට හරි සතුට්‍රයි. ස්වාමීනසර සතුට වෙන්නදී. සාමීනයේ දේශනාව ගැන පිරිස සට භාගතුන් වහන්ස අනි අනුකම්පාවෙන් මේ ආශ්ම සාරපපුද්යන් වහන්සේ වැඩ සිටින තැනට වැඩම කරනන කොච්චර හොඳයිද භාගතුන්හන්සය අ ඒ සාමින්හන්සේලා කෙරිහනුකම්පාවෙන් අපි කිරිහනුකම්පාවෙන් පූර ආරාමයට වඩිනවන සාරපෘත්‍යයන් වහන්සේ දේශනා කරනත හැට වඩිවන කොච්චර හොඳයිද කියලා අර සමුසිද්ධ තියන දෙවරු හරි සතුට සිටින් යුක්තව භාගතුන්හන්සේට ඒ කරුණ දේශ ඒ කරුණ පවසා සිටියා. කොහිදද මේක කිවේ ජීතනාරාමේද. රබුත්තු රතහන්ස ි පුරවාරාාවය එතකට ස්ටිකක් දුරයි එකන්නේ එකම නුවරණේ සැවැත් නුවර ඉතිං භාගතුන්හන්සේට කොච්චර දුරතිබ්බත් ප්‍රශ්නයයක්ක්නෙවෙේ දිගහැරු වතක් හකුලන්නේ යම්සේද හකළුවතත් දිගරින්නේ යම්සේද මහා ඉර්දිමත්තු අපගේ භාග්‍යතුන් වහන්සේ සැණින් ඒ තමන්ට අආශ්‍ය තැනට අනුකම්පාවෙන් කරුණාවෙන් දෙවමිනිස් කරෙහි වැඩම කරනු දෙවනිසුන්කිරරි කරුණාවෙන් අනුකම්පාවෙන් එදත් අපගේ භාගතුන් වහන්සේ සාරිපපුත්ත මහරාතන් වහන්සේ මේ උතුම් දහම් පරයායන් දේශනා කළ ඒ පුරවාරාමයට වැඩම කලා සාමානයෙන් භාගතුන් වහන්සේ නිතර වඩින්න තැන්නේ දැසෑවැත්නූර වැඩිඉන්නඕන ස මරකලායාාවටපුරවාරාමෙයට ඇත්තන් රජගහනුවරට වලුවනාාරාමෙන් එතකට ගිජ්ජිකෝට ඒ වගේ නැතන් ගෝෂිතා රාමේ මේ වගේ ස්ථානවල්ල දහම් කරුණු රහතන් වහන්සේලා සාකච්ඡා කරද්දී දවර ධර්මය අනිස්වාමි හසරට කියදද. හැම වෙලාකම භාග්‍යතුන් වහන්සේ වෙනුවෙන් ආසනයක් පනවල තියෙනවා. භාග්‍යතුන් වහසිරුවෙන් ආසනයක් පනවල තියනවා. පනවරතියෙන්න්නේ මේ භාග්‍යතුන් වහන්සේ දහම්රු ැක සමට වඩින්න පුළ ඉර්දීෙන් වඩින්න පුළුවන්. ඉදින් මේ එදත් රාම භාගතුන්හන්සේ වෙනුවෙන් ආසනය පනවලතමයි සාරිපපුත්තු මහරතන්හන්සේ මේ දහම් පරයායන් දේශනා කළේ ස්වාමීන්හන්සේලාත්. ඉතින් භාගතුන් වහන්සේපුරවාරාමියට වැඩම කළා. වැඩමකරාට පසේ ස්වාමීන්හන්සේල සාරිපපුත්තු මහරහතන් වහන්සේ වන්දනාමාන කළා. ඒවෙලා වේ භාගතුන් වහන්සේ වදාලා පින්ව සාරිපුත්ත සමසිත් ඇති දෙවුරු බොහෝ දෙනෙක් මම වැඩ හිටපු තැනට ආවා මට වන්දනා කරලා එකත් පස්ස ඉඳගෙන මටසාරිපුත්තයන් දේශනා කරපු මේ දේශනාව ගැන මට කිව්වා එගුල් හරි සතුටින් ඉන්නේ මේ සමසිත්තිය දවරු හරි සතුට පත්තිලා තියෙනවා සරිපුත්ත ඔබ දේශනා කරපු දේශනාව ගැන එගුලු මට ඇවිල කිව්වා එගුලු මට ඇවිල කිව්වා මේ මේ අභ්‍යන්තර බන්ධන තියෙන පුද්ගලයා ගැනත් බාහිර බන්ධන තියෙන පුද්ගලයා ගැනත් ඔබකි දශනා කළ හරි සතුරට පත්ව වනා දෙවරු කියලා එහෙම කියලා කිවට පස්සේ භාගතුන් වහන්සේ වදාලා සාරිපුත මේ දිවවුරු දහ දෙනෙක් මේ දෙවුරු විසි දෙනෙක් මේ දෙවරු තිස් දෙනෙක් මේ දෙවුරු හතලිස් දෙනෙක් පනස් දෙනෙක් හැට දෙනෙක් වෙලා මේ දෙවුරු බොහෝ පිරිසක් එක තැන ඉන්නවා ඒ කියන්නේ එකම ඉදිිකටු තුඩක් වදින එකම ඉදිකටු තුඩක් වඩින ප්‍රමාණය ඉඩක් තුළත් මෙ දෙවුරු දහ දෙනෙක් මිසි දෙනෙක් තිස් දෙනෙක් හතලිස් දෙනෙක් පනස් දෙනෙක් හැට දෙනෙක් ඉන්නවා කියනවා. ඒ කිසිම මොහොතක එක් කෙනෙක් එක්ෙනෙක් පෙලාන්නේ නැහැ කියනවා. තව දෙෙන තව දෙවි කෙනෙකුට කරදරයකට පත්කරන්න නැතුව පඩාවකට පත් කරන්න ඇතුව කිසිල්ම කෙනෙකුට බාධාවක් නෝවන පරිද්දෙන් මේ දෙවුරු ඉදිකටු තුඩක ප්‍රමාණයේ ඉඩක තුළත් වාසේකත්නා කියනවා ඒක කියන්න පින්වත්න්නේ මේ පොඩි ඉඩ කරනේ පොඩි ඉඩක ඒගොල්ලො දෙවුරු දහ දොළොස් දෙනෙක් නෙවෙේ විෂ්ටිස් දෙනෙෙන් හතලෙස් දෙන පනස් දෙනෙක් හැට දෙනෙක් පුංචි ඉඩක ඉන්නවා කියනවා ඇැබැයි කිසිම වෙලාවක ඒ අනිත් දෙවිකෙනට අනි දෙවිකෙනා බාධ කරන්න නැකිනවා එ කෙනෙක් තවත් කෙනෙකුට කිසි කරදරයක්ට පත් කරන්නේ නැ කියන. කිසියෝ වෙලාගහෙමම් කරන්න කියනවා. කිසිෝ වෙලාගහෙම කරන්න හැ කියනවා. හරි පුදුමයිනේද දැ අපිට නං කාම්බරයක තුන් හතා දෙනෙක් ඉන්නකට අනෙ පොඩක් කරදරනතු ඉන්නහෝ න දැසිල් වැඩ සරහණකට ගියා නේද සමහට කකළ ඇදදුු නේදයාගම ඔය බැග ලඟතියා ගන්න ඔයි පුටු එහාට ගන්නක බස් එක ගියාට පස්සේ. කොච්චරල් ප්‍රශ්නදන කීදනෙ කීදනට කරදර ඇක්කෙනවාද. නේද. මේ ඉදිකඩුතුරද ලොකූ ප්‍රමාණයක සහරක් කලාට මේ විශී දෙනෙකුටින්ට වැෑ. ගෙදරක සමහරකින්න පසාය දෙෙනයි. ගෙදර තින තටට දෙකට හැබැ අනිත්හට කරදර යන්න වනේදට ගෙදරන්න වැෑ ගොක් අට හහින්ද ගෙදර ප්‍රශ්ට ගන්න. අරුබුදුහට ගන්නු. නවත්ම සමසිත්්තියන සමසිත්්තියන? මේ දෙවුරු පිහ සාරිපුත්ත ඉදි කටු තුඩක ප්‍රමාණේ ඉඩක ඉතාමත්ම ශාන්තව කාටවත් කරදරයක් නැතුව මේ පීඩාවක් දෙන්න ඇතු ඉන්නවා කියලා කියනවා. ඒවෙලාේ දැන් හිතන්න පුළුවන් දැන් ඉතිරින්න වාමින් හන්සේලාට කාටව වන සාර්පෘතු මරතන්නශස හිතන ප්‍රහෙන මේ ගොල්ලො මේ දිවිලෝකෙට ගිල් නැතම් බ්‍රම්බලෝට ගිහිල්ලලා හොඳර ධර්මය පුරුදු කරලා වෙන්න ඇති හගි හිතන්නත් පුලුවන්න්නේ තින් භාගතුන් වහන්සේ අපිට නොතිීතෙන්න්න පුළුවන්. එතකට භාගතුන්හන්සේ ඒ සැකේ දුරු කරන්න ලස්සන දහම්පරයාය කරුණක් කියීමම්. මකක්ද පින්ව සාර්රපුත්ත ඔබට මෙහෙමීතෙන්න්න පුළුවන්. ඔබට මෙහෙමහි තෙන්න පුළුවන්. මේ සමසිත්්තියනදගුරු. මේ ඉදිකටු තු්ඩක ප්‍රමාණයේ ඉඩක කිසිම කරදරයක් බාධාවක් කරන්න නැතු අනෙකාට. හ දොස් දෙනෙක් නවෙේ විසි තිස් දෙන කතලෙස් දෙනේ පනස් දෙනෙක් පවා ඉන්නවා. එහෙම ඉන්න හිතක් එහෙම ඉන්න හිතක් ඒගොල්ලෝ හදාගත්තේ මේ දෙවලෝදී වන්න ඇති කිලොට හින්න පුළුව. දිවිලෝකකිරි ගියට පස්සේ. බඹබලුවට ගියාට පස්සෙවෙන්නඩ ඇතික හදාගන්නඩ ඇත්තේ. ඒ හිත ඒ සොඳුරු සිත අනිත් අයට පීඩා දෙෙන් නැති සිත කරදර කරන්න නැතිසිත හදාගන්න ඇත්තේ, දෙවුලුවට ගියාට පස්සේ බඹලුවට ගියාට පස්සෙ කියලලා ඔබට හිතන්න පුළුවන් පිම සාරිපුත්ත ඒක එහෙම නොසිටිය යුතුයි ඒ එහෙම නොසියුතුයි එහෙම නොදැක්ක යුතුයි එහෙම නොදැක්ක යුතුයි නොකෝ පනේතන් සාරිපුත්ත ඒවන් දට්ටක් බං එහෙම නොදැක්ක යුතුයි දේවසාරිපුත්ත තාසං දේවතානන් තතා චිත්තං භාවිතන් යේනතා දේවතා දසපිහුත්වා වී සම්පිහුවා තින් සම්පිහොත්වා චත්තාරී සම්පිහුත්වා පඥ්ඥා සම්පිහුොත්වා සට්ටිම් පිහුත්වා ඒන්නේ මේ දෙවවරු පින්වා සාරිපුත්ත ධා දෙනෙක් වෙලත් විසි දෙනෙක් වෙලලා තිස් දෙනෙක් වෙලා හතලිස් දෙනෙක්වෙල පනස් දෙනෙ ළ හැට දෙනෙක් වෙලත් එකම එක ඉදිකටු තුඩ ප්‍රමාණයක ඉඩකඩක ඉන්න ස්වභභාවය පීඩා නොදන ස්භාව අනෙකාට ඒ කරද නැතු ඉන්න ස්වභාවයට පත්වෙන විදිහයට මෙහිත හදාගත්තේ ඒ ගොළ දෙවුල ෝදීනන්නෙවෙයි ඒ සිත වැඩුවේ මේ බුද්ධ ශාසනී දීමයිකිනවා. ඒ කියන්නේ මේ අපගේ භාග්‍යතුන් වහන්සේගේ ශාසනයේදීම හිත්ත හොඳට වඩපු පිරිසක් කියනවා ඒ දෙව්ලොව ගිහිල්ල නෙමේ කියනවා මේ සමසිත්තියන දෙවුරු මේ එකම තැනක කරදරයක් පීඩාවක් නැතිවනේදිහයට ශාන්ත සිතක් උපදවාගත්තේ සොඳුරු සිතක් උපදවාගත්තේ මේ දෙව්ලෝග හිලනන්වේසාහරපුත්ත මෙහෙදිමයි කියනවා මේ බුද්ධ ශාසනයේදිමයි කියනම එක හදගත් ඒ කියැන්නේ මනුසුලෝග සමහරක් කලාවට රජගානුරදි බනහප පිරිස නැත්තන් දෙවරම් වෙහරදි බනහල අනාගාමවෙච්ච පිරිසක් නැත්තන් දඹදියවතලයේ භාගුතු සි ධර්ම දේශනා කරද්දි ඒ කාමයන් කෙරෙහි ඇල්ම දුරු කරලා ඒ ගුණ දහම් දියුණු කරලා ප්‍රතිපද්ධාවින් ජොක්ත වෙලා මේ මනුස්සලෝකයේ දීම මේ ගෞතතුම් බුද්දු ශාස්තිනය පිහිට ලබලයි කියනවා න පිරිස මේ ඉදිකටු තුඩක ප්‍රමාණය ඉඩක පවා කිසිම කෙනෙකුට බාධාවතුතු පේ පණ හැට එකට ඉන්නේ කිසිම කෙනෙකුට කරදරයක් න හැකිෙනවා එහම ඉන්නේ දෙවලෝග හිල් හදාගත් හිත කින්න මේ කියන. මේ මනුස්සලෝ කිදීම මේ ගෞතම බුද්දු ශාස්නදීම හදාගත්තය කියනවා ඒ හිත මේ බුද් ශාස්ත නිදිමයි කියන වෙනකොහෙදිවත්නය කියන ඉති ඒන්දා සාරිපුත්ත කියල බාග නස් වදාන්න ඒ නිසා සාරිපපුත්ත තස්මාතිය සාරිපපුත්ත එවන් සික්ි දබ්බං මෙන්න මේ විදිහට හික්මියයුත්තේ මෙන්න මේ විදිට හික්මියයුත්තේ මොකදද සන්තින්ද්‍රියයා බවිස්සාම සන්තමානසාති මොකදද ඔව ශාන්තෝ ඉන්ද්‍රියන් නැතුව ශාන්තෝ සිතකින් යුක්ත වන්නවා කළ හික්මෙන් ඕනනි කියන. භගදනස් වදාලා එහි සාරිපුත්ත ඔබ හික්මෙන්නෝන කොමද ශාන්තෝ ඉන්ද්‍රියන් ැතුව. ශාන්තෝ වූ මනසකින් යුත්ත වන්නවා කියලා. එක සංසිදුනු සිතක් ඇතිව. සංසිින්දුනු ඉන්ද්‍රියන්ගින් යුත්තව වාසය කරනවා කියලා. ඔබ හික්මෙන් ඕනේ. ඒවගේ සාරිපත්ත මේ විදිහටමයි ඔබ විසින් හිමයුත්තේ පින්වා සාරපුත්්ත ශාන්ත්‍රූ ඉන්ද්‍රියන් නැති ශාන්තූ සිත්තැතිව ඉන්නවා. එසේ ශාන්ත්‍ර සිත් ඇති ශාන්ත්‍ර ශාන්ත වූ ඉඳරන් නැති ඔබගේ කායික ක්‍රියාත් ශාන්ත වෙනවා. ඒවගේ ඔබගේ වාචිස්ක ක්‍රියාත් ශාන්ත වෙනවා ඔබ හිතන විදිහත් මනෝකර්මයක් ශාන්ත වෙනවා. පංවා සාරපුත්ත සබ්‍රක්්ම චාරීන් වහන්සේලාට ශාන්ත උපහාරයක් කරනවා කියලා ඔබ හික්මන්නට ඕනෑ ඒ නේවිදියට යඔබ හික්මෙන්ට ඕනේ පුරදුවෙන්ට ඕනය කියලා සාරිපපුත්තු මහරහතන් වහන්සේට භාගතුන් වහන්සේ වදාලා දුට මේ වෙනකුට සාරිපුත්තු මහරතන් වහන්සේ අරහත්තයට පත් වෙලා එතකට නමුත් එතන තව ඉන්වහන් වාමන් වහසේලා ඒ වාමන් වහසේලාටත් හිත සුව පිණිස මේ ධර්මය නාගතය දැන් අපි ශ්‍රණය කරන අපටත් ්‍යහපත පිණිස තමයි අනුකම්පාවෙන් එදා භාගතුන් වහන්සේ මේ ශාන්ත පුද්ගලයක් බිහිවන විදිහ ශාන්ත විදිහට ඉන්න කියලා කියලා දෙන්නේ. ඒ කියන්නේ නීවරණ යටපත් කරලා මේ අත්පා හකුලන විදිහ. ඒවගේම කතා කරන විදිහ. ඒවගේම හිතන විදිහ. මේ ඔක්කෝම ශාන්ත කරගන්න කියනවා සංසිදුනු සිතක් ඇති කරගන්න කියනවා. එහම මේ බණභාවනා කරලා සම්මති විදර්ශනා කරලා ජීවිතයේ අතහාර්ථය තේරුම් ඇැරගෙන යම් කෙනෙක්. යම් කෙනෙක් සාාන්ත සිතක් උපදවා ගන්නාද ශාන්ත්‍ර ඉන්ද්‍රියන් පවත්වනවද. ඒකෙනගේ කායික ප්‍රියත්මකද භාගත නසේද වදාලා ශාන්තයි කියනවා ඒවත්. එයාගේ කායිකප්‍රිය හරි ලස්සනෑ කියන. එවගේ මෙගේ වචචන හරිම පිරිසිද්දයි ශාන්තයි කියනවා. එවගේ මෙයා, පවත්වන අදහස් ඒවගේ මෙයා මනසිං හිතන විදි ක්‍රියා කරන විදිියත් හරිම ශාන්තයි කියනවා ඒවගේම තමන් එක් එකටඉන්න පිරිසට ඒ ශාන්ත බවට පත්වෙලා උපකාර කරන්න කියනවා ඒයටත් ආදර්ශ සම්පන්න වන විදියට ඔබ ශාන්තවින්න කියන ගෙදරක ශාන්ත කෙනෙක් ඉන්නවන සංසිද්ධන කෙනෙක් ඉන්නවනම් අම්ම ලකීනට අර අයිය වගේ වඩපු බලන්නර ලොකපලයි පුතා කොච්චර නිහටද ශාන්තයිද පුතේ වගේ කෑගහන්නද ඉන්නකොන් කියල ගෙදරක දුණට අපි කියනවනේ ඒවගේ මේ ධර්මය හික් වෙන ධර්මය පිහිට ගන්න කෙනා ශාන්තවෙන්න ඕනේ දැන් ද රහතන් වහන්සේ ලාගෙන අපි කතා කරනවල සන්තන්ද්‍රියයා සන්තමානසා නේද සාාන්ත ඉන්ද්‍රියන්න ඇති බැකුමෙන් පවාහිත නිවෙෙන ශාන්ත ගමනකින් වඩින බඹයක් පමණ එකැ මේ මීට්‍ර දෙකතුනක් පමණ දුරින් නැත්්යොමු කළ බිමට යොමු කළ නෙත් ඇති ශාන්ත ඉන්දුර නැති වාමීන් වහසේලාට භික්‍ෂූන් වහසලට කවු දක මැති. ආ නීදිට දැක්හම අපිත් සිතර මකද වන්න අපිත් තීවිදි ටික්මෙන්න්න ඕනේ කියලා. එතකට තමන් එක ටන වාමන් වහසේල විදි ටික්මිෙන දැක දැක නිසාවාමිනස්සල යේේද රික්මෙන් මහන්සි ගන්න ාගත වහස වාදරනවා. ඒ සංසින්දුනු බව ඔබ ඇති කරගන්න කියනවා. සංසින්දුනු බව ඔබ ඇති කරගන්න කියනවා ඒ සංසින්දුරු බව ඔබ දියුණු කරගන්න කියනවා. එවිට ඔවු ඔබගේ කායිකක්‍රිය වාචසිකක්‍රිය මාන්සිකක්‍රිය ශාන්ත වෙනවා කියනවා. භාගතුන් වහසේ වදාලා සබ්‍රක්්ම චාරීත් වහන්සේ ලටගෙන් එකට ඉන්න පිරිසට ශාන්තූ උපකාරයක් කරනවා කියලත් හිතන්න කියන එතකට ආනු භාගතුන් හස වදාලා සංසිඳනු කෙනෙක් එන්න ඒ සඳහාහික් මෙන්න කියලා තක්තු මේ සමචිත්ත පරියාය සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ අවසානද බලාපොරොත්වයෙනවා අ සමසිත්්තියන දෙවරු මේ මනුස්සලෝ කිර මේ බුදුශාසනයදීම පිහිට ලබාගත්තය සමටය කෝම අනාගාමියයි නද එවැනි සිතක් උපදවාගන්න ටානාගමය වෙන්න පුළුවන් එතකට ඒ දෙවවරු එහෙන සාන්ත ඉදුරන්න එතියට කැමති ඒ දෙවුරු දන්නවා මොකක්ද මේ භාගතුන්හසකි ධර්මය ශ්‍රවණය කර ඊටනු ජීවිතය ගත කරලා ඒ ප්‍රතිපදාන් යුක්ත වෙලා අපි මේ හැට දෙනෙක් විතර එකතන ඉන්න පුළහඟිති හිත්හදා ගත්තා කාටවක් කරදරය බාධක් නොවී මේ ගොල්ලොත් දැන් ඒ වැඩි කරනවද ගතුන්හස වද ද ධර්මයට වැදවැද සංගරුවට වැදවැද දන් දෙමින් මනුස්සලෝක ඉන්නෑ දැන් කරනෝද මේක. කරනෙක්න හිටතේවාන්න අපි මනුස්සලෝයේ දී ගෞතම බුදුසස් වනේ පිහිට ලබමින් පිළිවෙත්පරුවා කාරයට අන්න ගෙනෙක් ගුණධර්ම දියුණු කරනවා කියලා ඒකනට දි්‍ය ආරක්ෂාව රැකවර්ණ සලසයි. නේද. ඉති ඒහින්දා පින්වත්න පංවත් දරුවනි අපි මේ දේශනාවෙන් හිනා ඉගෙන ගන්නට ඕනි සාරිපුත්තුම හරතන් වහන්සේ එදාඒ කියර දුන්න කරුන් ටික මකක්ද ඔවු ආධ්‍යාත් මේ කෙලෙස් බන්දරනැ පුදගල ගැ ක කියෙදන ාහිර කෙලෙස් බඳරනැති පුද්ල ගැන කිල්ද. මේ කියන්නේ මේ ලෝකයට එනවා අභ්‍යන්තරව කෙලිස් බන්දන තියෙන කෙනා. නේද බාහිරට කලෙස් බන්දර කාමලෝකෙන් බැහර කෙස් බඳර තියෙන කෙන ආය මේ ලෝකෙටන්න අනාගාමී කෙනෙක්ෙන? සිිල්වත් වෙලා හෙන අපි උත්සාහ කරන්න ඕනි මේ ලෝකෙටෙන් නැතිවිදිහට යම් ගුණධර්ම දියුණු කරන්න ඕන්නම් ඒ ගුණ ධර්ම දියුණු කරන විදිිය එදා කියල දුම සාරිපපුත්තුම හරතන් වහසේ කාවමයන් කකිරහිෙනො වැලන විදිහයට ඒවගේම තන් හා දුර කරන විදියට යහික් මෙන්න ඕනේ ඒ ප්‍රතිපදාවත් තියනඒ ප්‍රතිපදාවතුළවාසේ කරන්න ඕනේ ආරේෂ්ටයමගේ ගමන් කරන්න ඕනි අසුභය ආදී භාවනාවන් සිදු කරමින් මෙත් සිත ආදී භාවනාවන් සිදු කරමින් එය ගුණවන්ත වෙන්න ඕනි ඒගේම භාගතුන් වහසේ අවසානය දේශනා කලා කොහොමද සමසිත්තිීන දෙවරු අගය කලා ඒ අය කිසිම කෙනෙකොට කරදරයක් බාධාවක් නොකර එකම තැනක හැටදෙනෙක් වුුණො තින්නවා කියලා. ඒ හිත ඒ දෙවරු උපදවාගත්තේ දෙව්ලෝට ගිහිල්ලනවෙයි මේ කවතුම් බුදු ශාස නීදීමයි මේ ලෝකි දීමයි. ඒ හින්දා එවැනි සිත් උපදවාගන්න ඔබ හික් පෙන්න්න කිවවා. ඒ සඳහා භාගතන් වහන්සේ වදාලා ශාන්ත ද්‍රියන් නතිව ශාන්තෝ සිතකින් යුක්ත වන්නවාක හෙක් මෙන්න එසේ ශාන්ත සිතකින් ශාන්ත ඉන්ද්‍රියන්ගින් යුක්ත වන්නකොට එයාගේ කායික ක්‍රියාවන් වාචිසක ක්‍රියාවන් මානසක ක්‍රියාවන් ශාන්ත වෙනවා ශාන්ත වෙනවා එතුකොට ඒවගේම තමයි හෙක්වෙන්න කියලකිවා තමන් එක එකට ඉන්න පිරිසට උපකාරයක් උපාරයක් කරනවා හොමද තමන් ශාන්ත වෙලා සාාන්ත සිතක් උපදවාගෙන සාාත ඉන්දුරන් පවත්තලා ගේ වචන ශාන්ත කරගෙන ඒ අනිතයටත් ආදර්ශ සම්පන්න වෙන විදියට ඒගොලන්ටත් කරදරයක් බාධාවක් නැතු ඉන්න විදිට තම හික් වෙනවා කියලා හක් පන්න කි. භාගදුහස හරි රස්සනට අවසාන්‍ය දේශනා කළා ප අසාරපුත්ත යම් කෙනෙක් මේ ධර්ම දේශනා වැසුවි ැත්තාඒ අන්‍යාගමික කෙනෙක්. ඒ අන්‍යාගිමික මිත්‍යා දෘෂ්ටිකයන් ජීවත් වන මෙරුණ වගේකික්. හිටියත් නෑවගේ ඉක්ලක්. පි සාරරිපත්ත යමෙක් මේ ධර්ම දේශනාව ඇහවි නැත්ත ඒ අන්‍යාගින් මි්‍ය අධිෂ්ටිකයන් ැති නැතිවනාවගේ තමයිකවා. ජීවත් වනත් මැරිලා වගේ කක්ලක්ු මැරි ලගියාව වගේඉක් ලැකිවා. එච්චරටම මේ සූත්‍රදේශනාව සමචිත්ත පරෑ සූත්‍රය වටිනා දෙයක්. එහහින්ද නිතර නිතර ඇත්තරම ශ්‍රවණය කළ යෙතු කියවේ යුතු අධ්‍යයනය කළ යුතු දේශනාවක් තමයි. අපගේ හිදු මහරතන් වහන්සේ ලක්දරණට වැඩම කරලා දෙනි දෙවැනි දේශනාව හැටියට සිදු කළේ. ඒ ස සාමනය රහතන් වහන්සේගේ ඒ කාලගෝෂාවෙන් බොහෝ පිරිසක් එදා මිහිතලාවට ඇවිල්ලා මේ සමචිත්ත පරි අයිසූත්‍රය ශ්‍රවණය කළා. බොහෝ පිරිසක් ධර්ම අවබෝධය ලැබවා. බොහෝ පිරිසක් තෙරුවන් සරණය පිහිටියා. මේ අදපි. දශ කරපු මේ ශ්‍රවනයරපු දේශනාව නිසා. ඉතින් මේ වගේ පොසොන් මාසක පුන් පොහෝ දවසේ පොසොන් පුන් පොහෝ දවසේ තමයි මේ උතුම් දේශනාව මිහින් තලේදී රැව් පිළිටව දුන්නේ. මෙදුු මහාරාතන් වහන්සේ ගාම්බීර ලෙස ඒ දෙවියන්ට ශ්‍රවනය කරන්නට මේ උතුම් දේශනාව අදාළේ. ඉතින් මේ දේශනාව අදටත් අපිට මෙසේ ශ්‍රවණය කරන්ට ලැබීම කොච්චරණම් භාග්‍යත්ද කොච්චර වාසනාවත් අපේ. තුර අපේ තින් අඩු පඩු හදාගන්න පුළුවන්. නේද අපිට අනේ ශන්ත සිතක් උපදවාගන්න ඕන ඒ කොච්චර තමන්ටත් අනිත්තායටට තමන්නේෙ එක තිනන්නට කොච්චර ලාභ අදගකිල් හිතන්න පුළුවන් හිතල අපිට ශාන්තවෙන්න පුළුවන්. නේද ඒවගේම ඒ සාරපුතු මාරහතන් වහන්සේ ඒ උතුම් රහතන්හසෙල්ලා කොච්ර ශාන්තීන්ද්‍රියය නැතුව ශාන්ත සිතඇතු හෙනක් ඉන්න ඇද්දෙහික්මවෙ ෙද අයට අයහපතකින් තොරව ඉන්න ඇද දෙවිවරු දෙවිවරු ඒ පනස්තනෙ හැට දෙනෙක්. ඉදිකටු තුඩක ප්‍රමාණයේ එහෙම කාටවක් කර්දරැ නැතුවඉන්න ඉන්න ඇත්තා එතකොට දෙවරම් වෙහරේ පූර්වාරාමේ ්‍රහතන් වහන්සේලා පිරිවරාගෙන වැඩි දෙද්දී. කොච්චර සංසිඳනු පරිසරයක් තියෙන් නැද්ද. එකිනෙ කාට කර්දරයක් බාධාව නැතුවේ රහතන්හන්සේල කොච්චර නිහට න්න ඇැද ැවෙ නැද්ද ශාන්ත සිත ඇව ශාන්ත ඉන්ද්‍රිය තු ශාන්ත කායික ක්‍රිය ඇතු වාචිික ක්‍රිය ඇතු මානුසික ක්‍රිය ඇතු කොච්චර සොඳරු ලෙසි නැද ඒකනෙකාට මෙත් සිතෙන් යොක්තව මේ උපකාර කරගන්න නැද ඇයි ඩියවුරුන්ට වඩා හිත දියුණු කරපු සංසිදුනු පිරිසක්‍රහතන්හසේ ලකිලකි ඇ අනාගාමී ශ්‍රාවකයන්ට වඩා හිත ගොඩ බහෝසයින් බලව සිත. උපදවාගෙන්ෙන හිටපු සංසිද්ධන පිරිසක් රහතන් වහන්සේලා කියන්න. ඒ රහතන් වහන්සේලා කෙසේ නවම්වාසය කරන්න ැද. මිහිදු මහරාතන් වහන්සේ මිහින් තලාවේ ඒ රහතන් වහන්සිල්ලා සමුග කොච්චර ශාන්තවවාසය කරන්න නැද්ද. ඉතිං ඒ ශාන්තසිත් ඇතිව මේ උතුම් ධර්මය අපට දා අද්ද කල ඒ උතුම් රහතන් වහන්සේලාට ඒ උතුම් මහිදුු මහරහතන් වහන්සේට අපගේ වන්දනාව වේවා. සමුසිත්ත ඇතිදියවරු යම්සේ වාසේ කලාද මෙ සිතින් කරදරයක් බාධාවක් නැතුවන්නයට එසේම ඔටත් ඒ සාන් සිත්තුපුදවාගෙන ගෞතු සසුන පිට ලබන්න මේ පින හේතුපකාර වේවා සාදු සාදු සා හොඳයි පින්වත්න්නේ අද දවසේදීමතුම් ධර්මර්ේෂණය ලක්දරනට විවරු නිවන්දොර තමයි මේ පොසුන් මාස මේ ධර්මදේශනා මාලා විතිෙන නම ඉතින් අපගේ මිහිතු මහරාතන් වහන්සේ ලක්දරනට වැඩමකට දේශනා කළ දෙවිනි දෙසුම සමුචිත්ත පරියසූත්‍රය ද අපි දේශනා කළ ඔබස්්‍රවණය කළා ඉතින් බොහෝ කරුණු අපි කෙන ගත්තා. ඉතින් මේ ධර්මදානමය පින අද සිදුකරගන්නන්නේ හොන්කො හි පදිංචි පින්වත් ප්‍රසන්න සුනිමල් මහත්මා විසි. එතුමන් ඇතුළු ඒ පවුලේ හම දෙනා එකතු වෙලා අදවසේදී මේ රැස් කරගන්නට යෙදුන්න මේ ධර්මදානමේ පින සියලු දෙවියෝ අනමෝදං ඇත්වා. එදායේ කාල ගෝෂාවාසා ඒ ධර්මය ශ්‍රවණය කරලා හිත් පාදවාගත් සීරු දෙවියෝද. සුමන සමන් දෙවියන් ආලවක දෙවියන්න ඇතුළු සෙලෝම පින් හැමති දෙවියෝ මේ පින් අනමෝධර්න ඇත්තුවා සමසිත් උපදවාගන. සොඳුරු ලෙස ගුණ දහම් වඩන සියලු දෙවියෝමේ පිරණමෝ දන්න එත්තා. ඒ සියලු දෙවියෝ ආශයෙන් වර්ණයෙන් සැපයෙන් බලයෙන් වැඩෙත්වා සේක බලදහමින් දනවෙත්වා දිවිියෝධ ගෞතුම්ඹබල් සසුනනි පිහිට ලබත්වා. සාදු සාදුසාධ රැස්කලාවෝ සියලූම පුුණ්‍ය ධර්මයන් පගේ ගුද වත්වම පරම්පූජනය පින්වත් ලොකුසසාමන් වහසට මේ පින මොදන් මෙෙත්වා එවගේ සේරවල් මංග රජමහා හාරදිී ප්‍රතිතැප තබගේ ප අලු දනේ සු බෝධනායක් වාමන්හස ඇතුල සිලු මහා සංගරත්නයට මේේ පන ෝදන ත්වා ගෞතතු බුසනේ පිළිවෙත්තුවු හහා සංරුවන මේ පින් අන් මෝදන් ව නිදක්වෙෙත්වා රෝගීයෙත්වාව ස පත්‍රෙත්වවා අන ාරිකාමයන් වහසේලට පේ පක්ෂක් දරවන්ට මේ පින මෝදන් මෙවා සුසේගු ධරමදිීන කරගන්න පින් ඩැස් කරගන්න. වාසනාවදා වෙත්වා සාදු 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 රැස්කළ සියලෝම පුුණිධර්මයන් නුම්බර එකිය හතර පන්සල පාර මරදාාන කොළඹ දහය ශ්‍රී සුගත වංශාරාමයේ වැඩසිට අපවත් වී වදාල අවසරයි හොරවම් පැල්ල විනීත ස්වාමීන් වහන්සේට සහ විමල ස්වාමීන් වහන්සේට අප මේ රැස්කළ පින අනුමෝදන්න නෙත්වා එපවත්තී වදාලේ ස්වාමීන් වහන්සේල්ලාට මේ පින් අනුමෝදන් වීමෙන් ඒ ස්වාමීින් හසෙල්ලාගේ ෆර්ලෝ සැපවත්තවෙෙත්වා ෞතුම් බුලසසුනේ චතුරාර් සත්‍යාව බෝධය ලබන්නට පින් ස්වාමීන් හසසිල්ලට මේ පින උපකාරයක්ම වෙත්වා. සාදු සාදුසාදු. ඒයගේ හොකොන් හි පදිංචි පින්වත් ප්‍රසන්න සුනිමල් මාහත්මා. ඇතුළු පවුලේ හැමදිනා නමින් මේියගේ සීලූම් ඥාතයන්ට හිත මිත්‍රාදීන්ට මේ පිනම් ෝොදර්මෙත්වා ඒ අයටත් පරල සූපත්වම් පිණසම නොදුරු භවයක දීම් සසරෙන් අත්මි දීම් පිණිස මේ පින උපකාරයක් වෙත්වා. සාදු සාදුසාදු රැස්කල සීලු පුුණෙ ධර්මයන් හොන්කොන් හි වෙසෙන හෝකා ෆන්ක් මහත්මියයට චාන් වර්කිට් මහත්මාට චාන් චායිනා මහත්මයට එවගේම කෝහා කෙවුන්ක් මහත්මාට පෙගී තාංක් මහත්මියයට, හොන්කොන්හි වෙසෙන සීලූම කලන මිතුරන් හැමදිනටේ පින ොදැන එත්තා නිදුක් නිරෝගසු සම්පත්ති සල්සේවා ලංකාවේ වෙස පවලි සල් දිනාට අල්ලිස් මැණියන්ට මංගලිකා දිනිඳු මදාර. සඳන් කියනටත් සහෝදර සහදරියන් හැමදිනාට මේ පිනම් මෝදන්න්න මෙත්වා නිදුක් නිරෝග සූ සම්පතතිය සෙලසේවා පිින්ත් ප්‍රසන්න සුනිමල් හත්ම ඇතු ඒ හොකොහි වෙසන සීරු දිනාට මේ පින මෝදන්න එත හදර සෞදරියන් දූදරුවන් ඇතුළු සීරුදිනාට රටලෝකවා හැමදිනාට මේ පින මෝදන්න්න මෙත්වා. නිදුක් නිරෝග සූ සම්පත්තියේ චිරජීවනය සියලු යහපත ැ සිලූ දවේවා. සමුසිත්තුපදවා ගත දෙවරසේ නිදුකින් සතුටින් සමගියෙන්. මෙත් සිතින් හසය කරලා ගෞතුන් බුදුශාසනයේ පින් දැස්රගෙන ගුණ දහම් දියුණු කරගෙන ගෝර සසරය නිදහස්සන්න ඒ පින් ඔතුන්ට මේ උතුම් පින ධර්මදානුය පින් හේතුපකාරයක් වෙත්වා සාදු සාධසා ක සීල ුණ ධර්මය නිසේ සිට ධර්ම ශ්‍රවණයක ලොබ හැමදි නාටමත් සදහමාස්ක ධර්ම ාන සික කර හැම නාටම සදධ මාද ජලය සේක දරුව හැම නාටමත් අප අද ම ප වා. හැමදිනාටමත් ගෞතුම් ගුත්සසුනේ පිට ලැබේවා. සාධසාධසාතු අපගේ භාග්‍යතුන්හන්සේට අපගේ නමස්කාරවේවා. එතුම්ී සද්ධර්මයට අපගේ නමස්කාරවේවා. උතුම් හරත් උත්තුම අන්හන්සේලාට අපගේ නමස්කාරයවේවා. ලක් දෙරනට මෙ යුතුම් ධර්මිදායද කල්ල අනුබුදු හිදු හාරාතන් වහන්සේට අපගේ වන්දනාවේවා ලක්දිව වැඩසිට මේ ලංකාද්‍යේපය ි සිත් උපදවාගෙන සෝභමාන කළ උතුම් මහරත් මනිවුරුන්ට අපගේ නමුස්කාරය වේවා. තිරවන්සරණයි හැමදිනාටම මෙවැනි වඩිනාා ධර්ම දේශනා නැරමීමට ශ්‍රතාා YouTubeු ජනලයේ සබස්ට්‍රයික් කර සීනුව ලකුණු ඔබන්න.